අයින් ලෝකේ ප්‍රබ්ල රටවල් අතර සමහර විටක සම්මුතිය නැති වෙනෝ. සමරවස්ථාවල්ද ප්‍රබල රටවල්ල අතර ගටුම් ඇතිවෙනවා. මේ ගැටුම් හෝ සම්මුතින් වලින් අවසාන වශයෙන් ප්‍රතිලාබලබන කවුද. කොහමුණත් පුංචි රටවල් දු්පත් රටවල්ලට මේ සම්මුතිීන් හෝ ගැටුම් බලින් යහපතක්ට උදාවන වක් එතිහාසය තුළ වාර්තාාවනෑ පිම සබල මුයද සතතුරතුර අදත් විදස්ශවිති විශ්‍රේක ප්‍රීණමාතතිවේදී ප්‍රසාත් පොඩන්කොඩගේ සද අයි පස අයිබන්. ි මුලිම ආධානය යොමු කරන්නේ අද දවසේ පෙළගෑස්මතර. ඉන්දියමසාහ පගිස්ථානය අතර කාශ්මීර දේශශීම ලකරගැමීමන් බොහෝ කලක සිට නයොකුත්තාකාරය ගැටුම් ඇති වුුණ. දෙෙදා සතවසරයේ දී. න්ද ්‍රට ඩෑම පකිස්ානය තරග සංචාරක නැ වෙනවා සාමය ආරක්ෂා කරගන්නට සසාමය ඇතිකිරීම අරමුණු කරගනමින්. කෝමල තිම්බ්‍රන් කන්න පගස්ානය අගමරි දරට පත්වට පසුව ඔහ බොහවිට සුබවාදී පිළි වෙක් අනු ගමන කලා. ැන් පකිස්ථාන යදහමු ද පපතිවරයක්ත් කියනවා ඉද අවසමග තියන ගැටු විතමත් ක්ම අවසන්රකතියතුයි කියලා. ඕ ලොක අවදධනයක්ය මලා තිබා ජෙන්ල් කමාර් ජාවඩ බජවා. ඒ කර ප්‍රකාශයට මේ ප්‍රකාශයෙන් සඳහන් වෙන කාරණය තමයි මෙටහම දයක්ති . ස් timeම් බරිත පාස්ට මේ ඉංග්‍රීසි පරිවර්තනය ඔහුගේ ප්‍රකාශයේී අතීතය වලදාන්නට? මිහිදන් කරන්නට කාලය ඇවිල් තියනවා කියලායි කියන ය අතීතය කියලා කියන්නේ ඉන්දියාවත් පකිස්ථානයක්තා තර එක්දාස් නම් සීහතලිස් හතේදී ඉන්දියාව නිදහස ලබත්ති ඊට පෙරදිනේ ඉන්දියාවෙන් වෙන් වෙලාගේපු මුස්ලිම් රාජ්‍ය අදටත් ඉතාම බරපතල විදිහට ඉදිරිවාදීකම් පවතින රටවල් දෙකක් බවද් පත් වෙලා තින ඉතින් මේ අතීතය කිවේ ඔන්න ඔය කාරණාටික. ඒ අඳුරු අතීතය වලල ඉන් පසුව ජීත්තිම තනාගතයක් වෙතේ යොමුඉම් පිළිබඳව තමයි. පකිස්ථාන හමුදාපතිවරයා ප්‍රකාශ කරන්න. ඇතර මේ ප්‍රකාශය ගැන විශේෂ අධානයකුවෙන් එක කාරණයක් තමයි මේවැනි ප්‍රකාශයක් පකිස්ාන හමුදාවෙන් ඉදිරිපත්වීම. මකද පකිස්ානය අපි දන්නවා ඉන්දියාවට වඩා වෙනස්වෙන්නේ පකිස්ථානයකින් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්ක් වුණාට නිරන්තරයෙන්, හි බලය පිළිබඳව ඒ වගේම දේශපාලන ක්‍රියාවලිය හමුදාවේ නිරීක්ෂණය හැමතු අධීක්ෂණයයට තියෙනකිවත් නිවැරදිමකද අපි දැක්කා අවස්ථා ගණනාවකදී තිහාසේ පගස්ථානේ දේශපාලනට හමුදාව මැදිහත්ව වෙන. හමුදාක් කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. ජෙනල් සයාවුල් හක් වගේ පාලකකිෝ ජනල් පර්වේස් මුශාරස් වගේ පාලකෝ ඔවන් හමුදා ප්‍රධානින්. එතකොට දැන් මෙතන්ද අපි ගත්ත පකිස්ථාන දේශපාලනයේදී. පකිස්ථානේ රාෂ්ට්්‍ර ප්‍රාලන කටයුතුවදී. හමුදාව කියන ආයතනයට විශාල ශක්තියක් තියෙනවා. ඉින්න්දියාව ේහිම තත්වක්න ඉන්දියාව තනිකරම දේශපාලන අධිකාරයට තමයි තිබම් තියරෙන කන්නේ. නමුත් පකිස්ථානේ බොහෝදේවල් දේශපාලන අධිකාරයට එහයින් හමුදාව අධිකාරිත්වය යනු යටතේ සිද්ධ වෙනවා. එනිසා තමයි ජෙනල් පරවෙස් මාර්ට මේ ඉතා මික්මණින් රටේ පාලන බලය අත්පත් කරගන්න හැකියාව ලැබෙන්නේ නවාශශරිී හිටපු අගමැතිවරයා ඉවත් කර ලෙක්දස් මසියනු නමේ. යන්නේ වගේ ගත්තුදැ පකිස්ථානයේ පාලන බලය පමණක් නෙවෙේ. ්‍රශමීර ප්‍රශ්නය මේ වගේ සියලු දේවල්වලදි ඉතාම බරපත්තලවි දිහේ වගේ ක්‍රියාකාරරි තීන්තිරණ ගැනීම පැවැවටලාති පකිස්ථාන හමුදාවට සහ. එරට එක අන්‍යතා ලක්ෂණයක් ගැන හමුදාව බලවත්වීම අන්‍යතා ලක්ෂණයක් විදරප්ට හඳුුවන්න පුළුවන්. ැන් ඔබ අග්‍රාමාත ඉම්්‍රාන්කාන් ගැන කතා කරා ඉම්රාන් කාන් අග්‍රාමාත්‍යවර ඇතින් ලොකුම අභියෝ ගැත්තේක ඔහ එතා සාර්ථක විදිහට තමන්ගේ වැඩපිරිිවල ගැන්නේ පකිස්ථානය තුළට අභ්‍යන්තර වශයෙන් තියන ගැටලු කාරි තත්වයන් නිමාකරගැන විශම හමුදාව සමග දේශපානයේදී තියන ඒ සම්බන්ධතාවේ ගැන සැලකිෙල්ල යොමු කරලා මනා සංහින්දියාවකින් කටයුතු කරගෙන අම්මේ වගේ දේවල්බලදී ඉම්රාන්්කාන් අග්‍රාමමාධ්‍යවරයා යම් කිසි ආකාරයක් සාර්ථකත්වයක් ලබල තියෙන කිව නිවැරදි. ඉන්දී අගමැති නරේන්ද්‍ර මෝදී. ඔහු දැන් ඉන්දු පකිස්ථාන සාමය පිළිබඳව දැ ඉම්රාන්කාන් බලයට පත්වෙච අවස්ථාවදම ඔහු යෝජනා කළ නමුත් මෝදිි පාලනයේ එතරම් සැරකිල්ට ගත්තේ නැ. මොකද එකක් තමයි ඒ වෙනකොට කාශ්මීරයේ පවතින තත්ත්වය පිළිබඳවයි. සි මත්තකින් කාශ්මීරය සම්බන්ධයෙන් අපි කිවොත් සාකච්ඡාවකට හෝ සූදානම් නැ ඉන්දියාව මකද පකිස්ාන ඉල්ලී වෙලාතිෙන කාශ්මීර ඉදිය වැකිරීම ඉන්දියාවේ අරමුණ ලා මේ කාශමීරය තමන්ගත්තිය ගැනීම සිංහගේ නිසා කාශ්මීර ප්‍රාන්තය මුල්කරග තර්බුදේ තමයි මේ පර්ශව දෙකටම හොම නරක විදියට බලපාලතයන්. එඒ නිසා තමයි අදට අපට සාක් සංවිධහනය රාජ්‍යනායක සමුළුව තියාගන්න බැරලා තින වසර ගණනාවකින් ති යම්කිසි ආකාරයකින් මේ ප්‍රකාශයත් එෙක්ක මේ හමුදාපතිවරයාගේ ප්‍රකාශයත් එක්ක මේ රටවල් දෙක දිගුකාලීන හෝ හිතෝද වර්ධනය කරගෙන අනෝන විශ්වාසය පවත්වා ගැනීමේ රාජ්‍යයන් දෙකක් බවට පත්වීමට ඉඩකඩතියෙනනන් ඒහිතාම් වැදගත්වෙනවා. ප්‍රසත් පකිස්ථානයේ නිරන්ත්‍රයෙන් තිබෙන්න්න වූ දේශපාන අස්ථාවර්භාවයට ඉන්දියාවේ මධදිහත්වීමක් තිබෙනවවාද නැත්තම් ඉදාවෙන් වෙන්වීම හේතුවත්ද කාශම පශ්න හිතුවත්ල හේතු ගණනාවක් මෙති බලපාන අපි ගත්.ොත් එකක් තමයි පකිස්ථාන දේශපාලනයදී තිබෙන්ෙන වූ. ගැටලුසාගස්ව භාව එකක් ඒ කියන්නේ එකක් ප්‍රධානමකාරණය ඔය දේශපාලනට බාහිර මැදිහැත්තිම් හමුදා වගේ ක්‍රියා කාරකම්. ඊළඟට දේශපාලන පක්ෂවල තිබෙන්නව ගැටලු සාගතත්ව ඇන් උදාහරණයක්ක දිර ගත්තොත් ැන් ඉම්රාන්කාන් නග්‍රාමාත්‍යවරයටට බලයට එන්නට මඟපෑ දෙන්නේ පකිස්ථානයේ ප්‍රධාන පක්ෂ දෙකම දුරුලවීම් නවශ්‍යරීගේ මුස්ලිම් ලීග. ඔහු සිරගතවීමත් සමඟ හිනායකත්වය පිළිබඳව බරපතල ගැටලුවක්ෙනඒගේ පගස්ථාන ජනතා පක්ෂය පදනම් වෙලා තිබනේ බූතෝ පවුල්ල මත. තො වෙනාසිර භූතෝගේ ඝාතනයක් එෙක්ට භූතෝ පවුල්ල ජනත අතරට යන ප්‍රමාණය අඩු වෙනවා. තේනිසා ඒවගේ අසී පල් සාර්ධාරි වෙනසි බභූතෝගේ සැමිය ඔහු විතා පවාදරට ලක් වෙච්ච පුතුලෙක පකිස්ාන ජනාධීපති පද වී දැරවට ත ඒ එවැනි අර්බුදකාරි තත්ත්යන් හේතු ගණනාවක් මුල් කරගෙන එවැනි අස්ථාවර්තත්ත් නිර්මාණයට තින දර්ශ සාමයක දේ හැමෝටම් වටිනවා සාමය වටිනාකම අපිට කන ොහම වටන පක වටන දන්නවා. ඇෆිනිස්ානයට සාමය උදාාවීම පිළිබඳව යමමාකාර සුබද බලාපොරතුවත් තබාගෙනීම හැකව තිබෙනවා. ෆිනිස්ාන තුල සමය ස්ාිට කිරීම සඳහා. ඇමරිකාව සහ රෘසියවත් යම්මාකාරයට මේ වනවිට මැදිහත්තලාතින. ඔදැන් ඒ තරාකාරක සුබවත් තත්ත යෙදිනදී මේ ඇෆගිනිස්තාාන්සාම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරම් පිළිබඳ සාකච්චාවටයාත්. ුය මොස්කව නරද තිබ මේ මොස්කව් සාකච්චා වටේදී තලබාන් සංවිධනද අප දන්නත් තලබාන් සංවිධානයගෙන පින්ඉ රන්තරෙන් කතා කරලා තියෙන ඇෆගනිස්ථානේ ප්‍රබලත මජහිදීන් සරන්කාමි කල්ලිය ඔවන් කාලයක් කැන දෙදස් එකට පෙරාතුව ඇෆගිනිස්ථානේ පාලනය කරපු බලවේගේ විදි හඳුන්ාන්න පුලන් දෙදහසකේ සැටෙම්බර් කොල්හ ප්‍රහරයෙන් පස්සේ අමරිකාව ෆිනිස්ථානය ආක්‍රමණය කරලා තලබාන් පාලනය අවසන් කරාට තලබාන් සංවිධානය අවසන් වුණේ නෑ ඔවන් දැන් නැවතවතාවක් බලවත් තැනකින්නවා. එනිසා තමයි මේ හිටපු ජනාධිපති ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්්ගේ වැඩපිල්ලේ යටතේ මේ තලබාන් සංවිධානය සමඟසා වැඩි ආරම්භ කිරීමට පීවරගන්නෙ මූලි සාකච්ඡා කටාර් පරාජේදී පැඇත්වුණ. එඉතකොට දැන් මේ තලබාන් සංවිධානය සමඟ පවත්තෙන් සාකච්ඡා තවත් ඉදිරියට යෑම් සහ එහිත් අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කියන්නේ දැන් සාකච්ඡාවලදී එකගතාවට පත්වෙන දේවල් සංහින්ධිය අව සඳහා ව ක්‍රියාමාර්ග ඉදිර අනුගමනය කිරීම. ඒවැනි කටයතු ිබඳවතයි මුූලිකෝශෂෙන් අවධාන යොම නෙකට අපිට වාර්තා වෙනවා, ප්‍රථම වතා වට තලබාන් සංවිධහනය ප්‍රකාශකයකොය දෙදස් එක වසරෙන් පසුව තලබාන් සංවිධහනය අන්තර්ජාතික ප්‍රජාවහමුවට පැමිණීම නතර වුණා. ැ මුල්වර්ට තමයි මේ මොස්කව් හිදී පැවති සාකච්ඡාවලින් නනතුරුව තලයිබාන් සංවිධනය මාධ්‍ය හමුවක් කැඳවන්නේ. ඒ මාධ්‍ය හමයේදී තලබාන්ංවිධානය වෙනුවෙන් අදහස්තක් වනවා. ඒ සාමාජික සුහයිල් ශහින් සුහැල් ශයින් කියපු ප්‍රධානකාරණයක් තමයි මේ තලබාන් සංවිධානය බලාපොත්තු වනා කියලා. මැයි මාසේ පළවින්දවිට වෙනකොට. එකඟතාව ඇතිකරගෙන තිබෙන පරිදි ඇමරිකා අනු හමුදාතා තලබාන් සංවිධානයට පොරොන්ද වී ඇති පරිදි මැයි මාසසි පළින්දනුට ඇමරිකානු සහනේට හමුදා ඉවත්ව කියලා ශ්පාස කරනවා කියෙන කාරනය තමයි මේ තලබාන් සාකච්චාකරු සඳහන් කලති වෙන්නේ තකො දැ මේ රුසිියාවේ පැවැත්වෙන සාකච්ඡා වැදගත්වෙනවා මේ දෙපාර්ශ වේටි කනේ ඇෆගන් රජෙට් සහ තලබාන් සංවිධානයට යම්කිසි ආකාරයකින් මේ එකගතා වැඩපිළි වෙලක් තුළින් දේශපාලනිික ක්‍රියාාවලි යළි ආරම්භකිරන්න සඳහා ල රටවල්ලතර ට තිනො ේවා පංචිටවල්ලට බලපාන්ට පුලුවන් කියලා අප කිවා. තුෘර්කියය දැඩි අනතුර ඇඟවීමක් කරනවා ඇමරිකක් ස්ජන පතිට. හේතුව ඇමරිකානු ජනාතිපතිවරයා ෝ බයිද රුසියානු ජනාධිපති බ්ලත්මේ පටින්න්ට පහස කිරීමේ චෝතනාමක්ක වෙරි පපත් කරන්න. ඔහ අපියේ මේකේ මුල්ැන මූලික කතාව ගැන ඒ යම් සඳහන අක්තලා මොකද රුසියානු ජනාධිපති ්ලැධමීර් පුටීන්ට මිනිමරවා කියලා ආමන්ත්‍රණය කරනවාක් කවුද අමරිකානු ජනාධිපති ජෝබයිඩන්. ඉති මේක මේ ප්‍රකාශයේ රුසියානු ජනාධිපතිවරයා පිළිගත් බොහොම හස්ස ජනකාආකාරය ඔොහු ඊ කිසිදු අතකින් ඒ ගණන් ගන්න ඇතුව පිහිළුවෙන්ම එකට උත්තර දබා දුන්න. නමුත් දැන් ජෝබයිඩන් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා නොකළ අන්ද මේ ප්‍රතිචාරයක් තමයි මේ. ලැබිල තියෙන කියල්ලා තුර්කිය සඳහන් කන තුර්කයි ජනාධිපති රැසප්ටයි පෙර්ඩෝගන් මැදවරදි කලාපේ ප්‍රබලනායකෙක් වගේ තුර්කිය ප්‍රබල තැනක ඉන්නවා. අදැන් තුර්කිය මේ ක්‍රියාවලීදී අපි කතාකරොත් එකක් තමයි මේ සිරියානු යුද්ධ සම්බන් සිරියාවේ සිදුවන දේවල් සම්බන්ධෙන් තුර්කය ැදිහත්වීමක් ඉතාම් ප්‍රවල තියනවා. ැන් ඒවගේම තුර්කිය මැදිපරරිදි කලාපේ තුළ ඇමරිකාන්්ුසාහ නේටෝ හමුදාවටට රැකවරණය සපය නොවුන්ගේ ඒ කලාපේ රැඳී සිටීමට අවශ්‍ය පාසකම් සල්ස රදිී තිනව තුර්කිය. තු එවැනි තොත්වයක් ට තමයි මේ තුර්කිය ඇමරිකා එක්සත් ජනපදඇත්තක බොහොම සමීපව කටයුතු කරන රාජ්‍ය. නමුත් මෑත කාලින සිරයාන යුද්ධේ මැදිහත්වීමලින් අනතුරුව. රෘසිියාව සහ තුර්ක අතර යම්කි සංහින්දියාවක් ගොඩ්නැගෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහයට තමයි මේ අපි කතා කරන්නේ රුස්යානු ජනාධිපතිවරයා සම්බාද්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ශල ප්‍රකාශයට තුර්කිි ජනාධිපතිවරයා දෝෂාර ෝපනය කරන්න මෙරිකා පිබඳව තුෘරක යත් ආකාරය මදිහත්ව වනවා ඒයාගේ රුසියාව මදිහත් වන මෙරිකාේ හිට පුජාධිපතිවරයා ීනය සම්ග නොෙක්කාරය ගැට මති කරගත්තා ශෂම කොරෝුණ වෛදස ්‍යාපතියත් එ බව තාමත් හොඳින් පැහදින ඇමරිකා චෝදනා කරනවා එක තැනකදී කරුණා වෛරසේ ්‍යපතේ වග දරනන්ටන් චීනය ක ල ඇමෙරිකා ෙට පජාන් න් ර චෝදන කරද ඇමරිකාව සහ චීනය අතර යම්මාකාය මතබේදයන් ඇති වුණක්. තක් හබල්ලමට ම තත්ය තුළ තවත් මත බේදයක් ඇති විලා ිෙන අපි පිබඳව කතා කන එලා බල්ල වෙලා. මතබේද තිබුණනත් ඔවුන් ජාතියන්ත්‍ර වයදාම සම්බන්ධය ගිවිසුමකට එළබෙට උසාහ කලා සාකච්ඡා ප ඇතුවා නොමුත් සාකච්ඡා සාර්ථක වන බවක් දක්නටල බෙන නෑ. න දැන් අපි මේ චීනය සම්බන්ධ කතා කරනකටම ජෝ බයිඩන් පාලනය චීනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද කියලා ලොකු අවධානයක් ගෝලිය වශයෙන්. යො මුූලා තියෙන අයිතකොට දැන් එවැනි තත්ත්වයක් යටත් තමයි අපි දකින්නේ චීනය සම්බන්ධයෙන් දැඩිස්ථාවරයකින්ලටේතු කරන්න ඩොන ට්‍රම්් වගේම ඉටවට ටික කඩුවෙන් වෙන්න පුළුව බයිඩන් පාලනයත් උත්සුකවෙන් ලකුණු පෙන්නුම් කරන අයි අතරවාරය අපිට ඇදැන් අර කලින් අපේ රුසිියාව ගැන කතා කරපු සටහනේදී අපි පෙන්න්න දර්ශනයක් තියාග දර්ශන පෙළත් තියාගෙන ටිය මේ ජෝබයිඩන් ජනාධීපතිවරයා මොුණදීපුූ. අකර ැබ පිළිබඳව ඔහු අප දන්නවා ඇමරිකාය වයස්ගතම ජනාධිපතිර මේ දර්ශනය කතාවට තදාලයි ඔහු එයාෆෝස් 1න් ගුවන්යානයට නැගීමට ස පියගට පෙරිදිගේ ගමන් කරද්දි අවස්ථාාව දෙකකදී ඇදවැටන්නේ යනවා ඉ සාමාන්‍යෙන් මේ අවස්ථාව අපි ගත්තොත් ඇමරිකානු ජනාධිපතිවරේ බොම ගාම්බීරාකාරයෙන් යන්නේ නමුත් ජෝබයිඩන් දෙපාරක්ම පය පැටිල්ලා ඇදගෙන වැටෙන්න්නේ නවා ඇද මෙතෙන්දී මේ ඔහු ඇතරම දුරුවලකමක්හිින්දාම නෙවෙන්න පුළුවන් මකද එකක් තමයි බයින් ජනාධිපතිවරයා අපි දැක්කා මේ පිය ගැට පෙරදිගේ වේගෙන් දුවන් උත්සාහයක් ගත්තා හු සසාහකනව ශක්තිත්ම පි වෙන්න පුළුවන්. අ මොකද ඔය ඔය ගමන් කරන අවස්ථාව තමයි මාධ්‍යයේ පූර්ණ වදහන යොමුේ නවස්ථාව. සාමාන්‍යයත්ත ගමන් කල්ටලා සාමාන්‍යයෙන් කරන්න ගිහිල්ලා අතවනලා තමයි ඔය ජනාධපතිවරය ඇතුළටඇැන් එක ක්‍රියාපිලි ඇත. කොහොමනොත් ලොකු ආබාධයක් ඇති වෙච්ච බවක්නම් වාර්තාවෙන්න නැහැ. දැ අපි කතා කරමින් හිටියේ මේ සිද්ධිය පෙන්නන්නත් එෙස්සෙල්ලා මේ චීනය සහ ඇමරිකාවාතර ඇලස්කාවේදී පැවති මේ වෙළඳ සාකච්ඡා පිළිබඳවෙෙන සාකච්ා ගැන කතා කරනහොට දර්ශන එකක් තමයි බට මතක ඇති අපේ ප්‍රේක් ියවද් ස ප්‍රේක්ෂකන් මතක ඇති චීනයත් ඇමරිිකාවත් අතර ඇතිච්ච ලඳ යුද්ද. මේ වෙළඳදි යුද්ධේ නිසා අපි දැක්කා ඉතාම දැඩි බදු ඩොනට ට්‍රම්පාලනය යටතේ චීන නිෂ්පාදනවට පණවනවා. ඉන් පසුව සිද්ධ වෙචදී තමයි මේලෝක ඒ අංක එක ආර්ථිකය වන ඇමරිකයක්ක් ස ජනපදේසා අංක දෙකේ ආර්ථිකය වන චීනය අතර ඉතාම බරපතල වෙළඳ ුද්ධැයක් ඇතිවීම ගෝලි ආර්ථිකයටත් බලපෑ. ගෝලිිය ආර්ථිකය සියට දෙකක පසු බෑමක් ඒ වෙළඳ යුද්ධෙ නිසා ඇති වුණනා කියලා ආර්ථික විශසඥයන් පෙන්නුම් කරනවා. ති එවැනි තත්ත්වකයට තමයි මේ බයිඩන් පාලනේ මුල්වතාවට මේ චීනය සමග සාකච්ඡා රම්භ කරන්නේ ඇලස්කාවෙදී. එතකොට දැන් මේ සාකච්ඡාවලදී. එතරම් සුබදායක තත්ත්වයක් වාර්තා වනේ නැහැ මොකද අපිට වාර්තාදැන් සියල්මොම අධ්‍යවාර්තාව දැක්වෙනවා මේ සාකච්ඡාව සුහදව ඇමරිකාව සඳහන් කරනවා මේ හොඳින් මේ සාකච්ඡා සිද්ධ වනාා කියන නමුත් අභ්‍යන්තර වාර්තාකරපු පර්ශ්වයන් වාර්තාරපු වාර්තාකරුවන් සඳහන් කරනවා මේ ඇමරිකානු නියෝජිතයන් සහ චීන නියෝජිතයන් තර බොහොමද. ද බල වාග ප්‍රහාරය එකැනෙ මූනට මුණ බැනගත්තා කියලා. සාකච්ඡාවලදී. රිහනිසා මේ සාකච්ඡාාවල ප්‍රගතියක් පිළිබඳවලකට බලාපොරොත්තු වෙන්න පැහැ. අදැම් මෙතෙන්දී අපි දන්නවා චීනය අමෙරිකාන වළඳොල ඉතාම් වැදකච්චීනයට. තකොට චීනය නිෂ්පාදන, වද පොට ඇදීම ට්‍රராම්පියෝගදයේ ඇතිකරහු බදු ප්‍රතිපත්ති අවසන් කරලා යම්කිසි ආකාරකින් මේසාහයගතා වැඩපිල්ක් අනු ක්‍රියාත්ම කිරීම තමයිමතිදී පලාපොරොත්තු වෙන්නේ.ගොහොමනත් අපිට පන්න තියෙනවා බයිඩන් පාලනයත් චීනය සම්බන්ධයෙන් මෝම තදස්ථාවරකින්න තත්ත්වයක් ගැන අපිට යම්කිසි ඉගියයක් පහල වෙනවා මේ චීන ඇමෙරිකා වෙනසා කච්චාවදී ඇතිවෙච්ච. මතවේදකාරි දත්වය නිසා ගෙවියන සතියේද ඇමරිකාවේ ඇට්ලන්ටාවදී වැඩිසෙැබියීමක් සිද්ද වවා මේ වැඩි එැබීමට හේතුව වර්ගවාදී අරුණක් එලක්කයක් සපුරාගැනීමති කිය ගැටලුව මතු වෙන. කිෙස වෙත් ඇමරිකාන චාදපති ෝ බයිඩන් වර්ගවාදී ගැටුම් ඇමරිිකාව තුළ ඇතිවීම දැටි ලෙස හෙලා දකිනවා ඕ දැන් මේ ක්‍රියාවල අප කත්තුත් මේ ඉතාම බරපතල තත්තැක්කව ට්‍රම්ප ියුගෙන් පස්සෙ ඇමරිකාවය ඇති වුණු මේ හෙට් එමන්තම් වෛරී සහගත ප්‍රතිපත්තිය මොකද දැම් මේ පැහැදිලිවම ඇමරිකාවේ ජනකොටස් බෙදිලතිීනම් ැන සුදුජාතිකයන් වෙනමත් සුදුජාතිකයන් නොවන බිවිධ සම්භවයන් සහිත පුද්ගලයන් වෙනමත් ැන් එනිසා අපි දැක්ක මේ වයිට් සුප්‍රරිමිස්ට එමතං සුදුජාතික සුපිරි භාවේ ගැන අධිතක් සේරුවකිඉන්න කණ්ඩායම් තමයි මේ ක්‍රියාවලි මේ ප්‍රචන්්ඩ කාරිත්වයට පෙනවෙන්නේ. ට්‍රම්ප් යුගයේදී ඇතිවිචි කප්තවයත් මේ ප්‍රචන්ඩකාරීන් වෙනුවෙන් යම් කිසි ආකාරයක මේ ශක්තියක් වනා කොහොමුණත් මෙතෙන්දි අපි දකිනවා මේ ඇටලන්ට අ ගාතනය ඇටලන්්ට කියන්නේ අපි ගත්තොත් දර්ශන මාටන් ලූතක. ඔහුගේ දේහේ අදටත් මිහිදන් කරලා තියන්නේ ඇට්ලන්ටවල. මාටන් ලූතකින් තමයි අපි යෝගැන් නිරන්තරෙන් සිය දෙසින් කතා කරතින වචනකින් දෙෙකින් මතක් කරනවා නං. ඇමරිකාවේ කළු ජාතික අයිතින් පිළිබඳව මෑඇති ඉතිහාසේ ප්‍රබලතම හඬක් නඟව පුදගයේ නිසාමහුව. ජවිතෙන් වන්දික වන්න වවා. මාටින් ලූතකින්ගේ මුලස්ථාන විදිරකින් ඇට්ලන්ට. අඇතකො ඇටලන්ටර් නගරේදී මේ වගේයක් සිද්ධවීමම් ඉතාම කේදනී තත්ත්වයක් කළුජාතිකයන් නොනත ආසියානු සම්භවයක් සහිත වැසියන් සොයසවා තමයි මේ ගාතකයා ගාතනය සිදු කරලතින්. ඉ දැන් බයිඩන් හම්මවිතියෙන් ලොකුම අභියෝගය තමයි. මේ ආකාරයෙන් බෙදීගේ ඇමරිකානු ජන සමාජය ඒවගේ ප්‍රචන්්ඩකාරයුත්තුවයට නැඹරුවන ඇමරිකාන යන් සමාජය කෙසිේ හෝ හැකික්මනින් යම් කිසි සහයගතා වැඩපිඩිවලක් කරා යොමු කිරීම කොරන අවෛරසයේ ව්‍යාප්තියත් එක් මුළු ලෝකයම සෑම රටිකනුම් වගේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල වඋුණම් මුත් එක්සත් ජාතින්ගේ සවිධාන ප්‍රකාශ කරන්නේ. මේ වසරේ ලෝක ආර්ථිකය යමවාකාරක යහපත් තැනකට පැමිණීමේ හැකාව පැමිණිීමේ ලක්ෂණ පෙන්නුම් කරන කියලා. හදැ අප දැක්කා කොරෝණ ්‍යාප්තිඇත් එක්ක කොවි් ධහනය ව සංගතයත් එක් දෙදදා විස්සෙදි මොකද වුණේ කියෙනා. දෙදස් විස්සද ගෝලී ආර්ථිකය ලක් පසු බෑමට ලක්වෙන ඇයි ලෝක කිසිබද දෙයක් සිද්ධ වනේ නෑමනිසුන්ට ගෙවල්ලට ලයින් සිදවුුණන කර්මාන්ත ඉෂ්පාදන. වෙෙනද කටයුතු මේ සියලම දේවල් අඩාල වන. එතකොට ඒ තත්ත්වයයට තමයි ගෝලී යාර්ථයකසි දෙකයිදශම තුනක බරපතල පසු බෑමක් පෙන්නුම් කරේ. එතකොටදැන් එම තත්ත්වය අපිට යම්කිසි ආකාරයකින් සුබෝධී පළපුරත්් දල්වා ගන්න පුළන් එම තත්ත්වය වෙනස් වෙනවා කියලා එක්සත්ජාතීන්ගේ සංවිධානය අන්ටාර්් සංවිධානය කර හඳුරුණ එක්සජාතීන්ගේ අනු ආහිතනයක්. එම ආයතනය ප්‍රකාශයට පත් කල්ල තිබෙනවා දැන් ඉදිරි ැ ගෝලීය ආර්ථිකයේ මුුණුවර පිළිබඳව සංඛ්‍යයාලේක නිදිරිපත් කන අතර මේ සංඛ්‍යයාලයකන දැක්කනවල් දැකනවා. සිට හතරයි දශ හතක වර්ධනයකය ඉතාම සුබෝවාදී තත්වක්ව නම් මොකද මේ අවස්ථාවේදී දිගුකාලීනව පවත්වා ගැනීමයි වැදගත්වෙන්නේ. එතකොට දැන් ගෝලී ආර්ථිකය මෙවැනි ශක්තිමත් තැනකට යොබූීම කියන කාරණයයක්ත් එක්කම අපි දකිනවා කොවි ධනමේ රෝගයේ විවිධ අහිතකර බලපෑම අවසන් කිරීම සඳහා. දැ මේ වෙනකුටන්තර්ජාතික ප්‍රජාව ක්‍රියා කරමින්වා. ජී හත කණ්ඩායිම ලක ප්‍රබලතම රටවල් කණ්ඩායිම ඕන් එක වෙලා තියෙනවා. අන්තර්ජාතික මූල්්‍ය අරමුදල් හරහා දුප්පත් රටවලට ආධහර කරන්න මේ කොවිද දහනම මේ රෝගෙන් වැටකාපු ජනතාවට දිල්දු ජනතාවට යම් පිහිටක් ලබා දෙන්න. ඒ වගේම අපිට වාර්තාවන අනිකාරණය තමයි ලෝක බැංකුවෝ ඉදිරිපත් කලා තියෙනවා මේ දුප්පත් ආසියානු රටවලට. ියදන් කල්ලා වැැක්සිීන් ගන්න බරි රටවලට වැැක්සින් ලබාදීම වැඩපිල්ලක් හඳු නවාදදිලතය ලක බැංකෝයිතින් මේ යනු බැලවා හම අපට පේන තියෙනවා මේ ගෝලිය වශයෙන් ලොකු ප්‍රයත්නයක්ක යෙදෙනවා මේ අපි කතා කරපු මේ කොවි් දහනමේ රෝග අහිතකර බලපෑම්බලින් ලෝක මුද ගැනීමම් සහ. ද විසේක වසර ලෝක චන්තාවට යහපත් පලාපපු තබාගනීම හැකි අවත්ති බිෙන වසර බටපත්වීම හැක අවත්ති බෙනවා වොඩමක කමති ්‍රසාද ඉහලට යන්නට නොත් පහලතම යන්නට දරනස්සහැ පිළ බදවත් පර්තාාව පහලට කියන්නේ දර්ශන මේක මේ සාමාන්‍ය පහලක් නවේ ෝක පහළමතනට ලෝකෙ පහළමුදන මරියානාගාදය ගැබුරු මස්ථානය ද මේ මැරයාන අගාදය මේ ලෝකයේ අන්ත පහළම තැන හෙමත් නැත්තම් මිනිහෙකුට යන්න පුළුවන් අන්තීම ස්ථානය පෘතුී ෘෂ්ටය මරයාන අගාදයට ගමන් කරපු පුද්ගලෙක් පිළිබඳව වාර්තා වෙනවා. හිටපු ගගනගාමයෙකු ඒ වගේම විවිධ. විද්‍යාත්මක ගවේෂණ සිදු කරන පුද්ගලෙක් වන රිචඩ් ගැරිත් විශේෂ සම්මැරිණයක් මගින් මරයාානාගාදය පතුළට බහිනෝ. පෑ දොළහක ගමනක් ලේසි පාසු ගමනක් නෙමේ අපි දන්නවා මැරිියානාගාදයක න්නේ ලෝකේ ගැමුරවස්ථානය නිසා විශාල පීඩනයක් තියෙනවා ඒවගේම ජලය ස්වභාවේගත් තහම එහි බලපෑම ඒ ගමන් කරන පුද්ගලයන්ට ඒවා සම්මැරිෙන්ට් දැනෙන කොහොමුණත් සාර්ථකව මරයාන අගාදයට ගමන් කරන්නට එකයන්නේ මුහදු මට්ටම ඉදල්ලා සැතපුම් හතක් පල්ලෙ හට ගමන් කරන්නට සමත් වෙනවා මේ රිචඩ් ගැර්ත්. මේ මැරයාන අගාදයේ සම්පූර්ණ ගැම්ඹුරගත්තොත් මීටර් දහදාස් නමසි අසු හතරක් කැනෙ අඩිවලින් ගත්තොත්තිස් දස්ති හතක්. දැන් මේ අපි ඇතත් තනි වලක් විදිහට නෙමේ දර්ශන තියෙන්නේ. මේක විහිදෙනවා ගැඹුරු කානුවක් වගේ විහිදෙනවා කිලෝමිට්‍ර දෙදස් පන්සිය පණහක් දුරට පලල කිලෝමිට්‍ර හැට නමයක් වෙනවා. එතකොට දැන් මේ ගැඹුරු වල පිහිටල තියෙන්නේ ඔය ශාන්තිකර සාගරයේ ක බටහිර පැත්තට වෙන්න. මරියානා දූපත් කියන දූපත් සමූහයට කිලොමීටර දෙසයක් නැගෙනහිර පැත්තෙන් තමයි ඔය මරියානා ආගාදේ පිටල තියෙන්. තෝට අපි ඉතාම් කෙටියෙන් ගිහි තියෙන ජීවය ගැනත් සඳහන් කරන්න ඕන අලුත් ගවේෂනයේදීත් දැකලා තියෙනවා. ඉතා කුඩා සත්ව වර්ග මෙතරම් ගැඹුරු සහ මෙතරම් පීඩනය සහිත ස්ථානයක ජීවත්වනවා කියලා. දැන්ී කොතරම්ද කියන වචනය පමණක් කියලාේ කාලවිවෙලාවත්තිිකතිර ැටු හිඳමං අවසන් කරනවා. මේ සාමාන්‍යිං අපිට වායුගෝලීය පීඩනයට වඩා ගැන මුහුදු මට්ටමේ තියෙන පීඩනය වගේ. එක්දස් හැත්තැයි ගුණයක් පීනයක් තියෙනවා මේ මරියානාගාදේ පතුල ඉතින් අපට හිතාගන්න කළ මොන තරන්ැන ඒ බර සහ තෙරපුම මොනතරම් අධික දෙයක් වෙනවාද කියලා මේ ගැම්රෘස්ථානයේදී. ීප්‍රසත් සමුගන අතයට සුදධසින් යරිත් ලැබෙන සොඳහා ඔබ හමුව මේ බලාපෘත්වයතුව බට ජැක හිතව සක් ප්‍රාර්ථන කරින් අයක